හොඳයි. ඉතින් මේ සමරු දේශනයට මේ නම ලබාගත්තේ ඇයි කියන එක පිළිබඳව දැන් මම හිතන්නේ කිසි කෙනෙකුට ගැටලුවක් නැහැ. ඒ පිළිබඳ මනා අවබෝධයක් ලැබුණා. නමුත් තිලාන්ගේ කතාවේදී ඔහු කිව්ව ආකාරයටම මේ නම භාවිත කරන්නට එම පවුලේ ආශිර්වාදය අනිවාර්යයෙන්ම අපිට තිබිය යුතුයි. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී මාත දිසානායක මැතිතුමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ට අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අප හමුවට පැමිණ වචන කීපයක් කතා කරන්න. විශේෂයෙන්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ ආකාරයෙන් ස්පෝර්ට්ස් ඉන්ෆෝ සමග එකතු වෙලා ඔබ පවුලේ ආශිර්වාදයේ දායකත්වය මේ සඳහා ලබා දීම ගැන. හොඳ අප්‍රසන්නාදයකින් පිළිගනිමු පාර්ලිමේන්තු මන්ත්‍රී මායන්ත දිසානායක. සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඇත්තෙන්ම අද දින මේ ගාමිණී සහනායක අනුස්මරණ මේ ලෙක්චර් එකට ඇත්තෙන්ම කතා කරන්න හිටියේ මගේ වැඩිමල් සහෝදර නවීන් දිසානායක මැතිතුමා. මා හිතවත් තිලාන් සහෝදරයාගෙන් අවසරයි, මුත්තයි අමෘතලන් මැතිතුමා, ඒ වගේම මම මැතිනිය, අපේ සිදත් පෙත්තමුණි මැතිතුමා, අපේ සුරේෂ් මැතිතුමා, අපේ ආනන්ද ආනපුංචි හේවා මැතිතුමා ප්‍රමුඛ සියලුම මේ පැමිණ සිටින විශේෂ ආරාධිත මුත්තන්ගේ අවසරයි. ඒ වගේම ගාමිසා නායක අනුස්මරණ ලෙක්චර් එකට සංවිධානය කරපු සියලුම මනෝනාවරණි මහතුන්ගේ අවසරයි. ඒ වගේම අද දින ක්‍රිකට් ක්‍රීඩාව තරඟ කරන සියලුම මේ දරුවන්ගෙන්, ඒ වගේම ඒ ආශිර්වාදය අපිට ලබා දෙන සියලුම මවුරුන්ගෙන් පියවරුන්ගෙන් අවසරයි. මම දීර්ඝ කතාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි අර දර්ශන දකිනකොට මට මතක් වුණා අපි කුඩා කාලේ පුංචි කාලේ අප්පච්චිගේ ඇඟිල්ලෙන් එල්ලිලා ක්‍රිකට් ක්‍රීඩාව දිහා බලනකොට, ක්‍රිකට් මැචස් වලට යනකොට කොයි වගේ විශාල සේවයක් ක්‍රිකට් ක්‍රීඩාවට ගාමිණී සහනායක මැතිතුමා කරාද කියන එක. මිත්‍රවරුනි, අපි ගාමිණී සහනායක මැතිතුමාගේ දේශපාලන ගමන ගැන කතා කරනකොට, මෙතුමා 1977 තරුණ ඇමතිවරයෙක් හැටියට මේ රටේ ඒ දේශපාලන යුගය ආරම්භ කරනකොට ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ නායකත්වයෙන් ඒ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් හැටියට වැඩ කටයුතු බාර ගන්නකොට මේ රටේ තිබ්බ ආර්ථික තත්ත්වය, මේ රටේ තිබ්බ දේශපාලන වාතාවරණය අපි මේ අවස්ථාවේදී මතක් කරා ගන්න ඕනේ. මිත්‍රවරුනි, ගාමිසනායක මැතිතුමා 1977 ඉඳන් 1991 වෙනකම් ඉතා කෙටි කාලයක් තුළ තමයි මේ රටේ ඒ දැවැන්ත සේවය, කඩිනම් මහවැලි ව්‍යාපාරය, ඒ වගේම ක්‍රිකට් පිළිබඳව ඒ දැක්වූ දායකත්වයේ නායකත්වය ලබා දුන්නේ. තමුන්නාන්සට මතක ඇති 1991 එතුමා වෙනම දේශපාලන ගමනක් ආරම්භ කරපු නිසා එතුමාට ඒ තිබ්බ බලය අහිමි වුණා. 1991 ඉඳන් 93 වගේ වෙනකම් මම පැවසු පරිදි එතුමා වෙනම දේශපාලන ගමනක් ආරම්භ කළා. ලලිත් ගාමිණී පිළ ආරම්භ කළා, රාජාලියා පක්ෂය ආරම්භ කළා. එතුමා මේ රටේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න වෙනම දේශපාලන ගමනක්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න එතුමා ඒ දේශපාලන ගමන ආරම්භ කළා. නැවත වරක් 1993-94 තමයි එතුමා එක්සත් ජාතික පක්ෂය කියන මහගෙදරට එකතු වෙලා නැවත වරක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් පත්වෙලා මහවැලි ඇමති ධූරය ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමාගෙන් ලබාගෙන එතුමා නැවත වරක් මේ රටේ ඒ දේශපාලන නායකත්වයට එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු 1994 ඒ පරාජයට ලක්ුණයින් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට එතුමා තරඟ කරේ. මිත්‍රවරුනි,
ඒ දර්ශන දිහා බලනකොට මට මතක් වුණා ගාමිසනායක මහත්මයා ක්‍රිකට් ක්‍රීඩාවට මොන වගේ සේවයක් කරාද කියන එක. ඒ දර්ශන වලින් අපිට මතක් වෙනවා ටෙස්ට් ක්‍රීඩා ක්‍රිකට් වරම් ලබා ගන්න එතුමා මොන වගේ සේවයක් මෙහෙවරක් කළාද කියන එක. 1981 82 වෙනකොට ලංකාවට ටෙස්ට් වරම් ලබා ගන්න එතුමා ඒ නායකත්වය ලබා දුන්නා. එතුමාට මේ ටෙස්ට් ක්‍රීඩාව ලංකාවේ තුල දියුණු කරන අවස්ථාවේදී දේශපාලනීය නොයෙකුත් බලපෑම් ඇති වුණා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ගිය අවුරුද්දේ මේ උත්සවයට මම අපේ අර්ජුන රන්තුංග මැතිතුමාත් එක්ක සහභාගී වුණා. අර්ජුන රන්තුංග මැතිතුමා තමයි එදා ප්‍රධාන ආරාධිත අමුත්ත හැටියට මේ දේශනාව කරේ. මට මතක් වෙනවා අර්ජුන රන්තුංග මැතිතුමා එදා ප්‍රකාශ කරා ගාමිසනායක මැතිතුමාට අර්ජුනව ක්‍රිකට් වලින් අයින් කරන්න ඒ දේශපාලන බලපෑම් කොච්චර ආවද කියන එක. එකම හේතුව තමයි අර්ජුන රන්තුංග මැතිතුමාගේ ශ්‍රේෂ්ඨ පියා වෙනම දේශපාලන පක්ෂයක දේශපාලනය කරන නිසා. අර්ජුනට ඒ අවස්ථාව ලබා දෙන්න එපා කියන එක ගාමිසනායක මැතිතුමාට එදා රටේ හිටපු නායකයා බලපෑම් ඇති කරා. නමුත් ගාමිසනායක මැතිතුමා අර්ජුන රන්තුංග මැතිතුමා දිහා බලලා යම් කිසි දවසක මේ රටේ ලෝක සූරතාවය ලබා ගන්න ලංකාවේ කණ්ඩායමට නායකත්වය දෙන්න අර්ජුන රන්තුංග මැතිතුමාට හැකි වෙනවා කියන එක ගාමිසනායක මැතිතුමාගේ ඇඟ ඇතුලේ අපි කියන්නේ බොක්කෙන් එතුමා දැනගෙන හිටියා අර්ජුනට ඒ නායකත්වය ලබා දෙන්න පුළුවන් කියලා. ඒ නිසා අර්ජුන රන්තුංග මැතිතුමා ගිය අවුරුද්දේ ප්‍රකාශ කරේ හැම විටකම ගාමිසනායක මැතිතුමා එතුමාට අවශ්‍ය කරන වැඩිමල් සහෝදරෙක් හැටියට තාත්තා කෙනෙක් හැටියට නායකයෙක් හැටියට ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිලා හැටියට ඒ අවශ්‍ය කරන සහයෝගය ලබා දුන්නා. එහෙනම් මිතුරුනි අද විශේෂයෙන්ම දේශපාලන තත්ත්වය දිහා බලනකොට නැවතවරක් අපිට තව සති දෙකකින් විතර නාම යෝජනා බාර දෙන්න වෙනවා ජනාධිපති මැතිවරණයකට. මට මතක් වෙන්නේ මීට අවුරුදු 25කට කලින් ගාමිසනායක මැතිතුමා නාම යෝජනා බාර දීලා 1994 නොවැම්බර් මාසේ 19 වෙනිදා පවත්වන්න තිබ්බා ජනාධිපති මැතිවරණයකට. ඒ ජනාධිපති මැතිවරණයට එතුමා මුහුණ දෙන අවස්ථාවේදී තමයි රුධිර ත්‍රස්තවාදී බෝම්බෙන් එතුමාව මේ රටේ අපි අතරින් සදාකාලිකම එතුමා අපි අතරින් වින්ගුණිය. මිත්‍රවරුනි අදටත් අවුරුදු 25ක් ගියන් පස්සේ විශේෂයෙන්ම මහවැලි කලාපවල අපි ගමන් කරනකොට මා නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ අපි අපේ සහෝදර සහෝදරයන් එක්ක සම්බන්ධ වෙනකොට කන්දුටට ජනතාවත් එක්ක අපි කතා කරනකොට තාමත් කියන දෙයක් තමයි අනේ අපේ ගාමිණිස්සනායක මැතිතුමා හිටියා නා කියන. එතුමාගේ අඩුපාඩු අපිට දැනෙනවා. මම හිතන්නේ සිතත් එතුමුනි මැතිතුමා එක්ක අපි කතා කරගෙන ඉන්නකොට ක්‍රිකට් මණ්ඩලයේ තියෙන අරුබුද ඒ වගේ තියෙන අපිට තියෙන බලපෑම් විදේශ රටවලින් අපිට තියෙන බලපෑම් අපි යා යුතු ඉලක්කය කුමක්ද කියන හඳුනාගෙන ඒ ගමන් කරන්න අවශ්‍ය කරන ඒ මහා මාර්ගය තුල අපි ගමන් කරනකොට තාමත් අපිට ගාමිණිසනායක මැතිතුමාගේ නායකයන් හිටියා නම් කියන එක අද රටේ තාමත් එහෙම අපිට එනවා. මිත්‍රවරුනි මම දීර්ඝ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අවසන් වශයෙන් මම අපේ තිලාන් සහෝදරයාට ස්තුතිවන්ත වෙනවා. එතුමා ගිය අවුරුද්දේ මේ වගේ උත්සවයක් ඉතා සාර්ථක අන්දමින් අර්ජුන රන්තුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ ශාලාවෙම ගිය අවුරුද්දේ අපි පැවැත්තුවා. එතුමා පැවසු පරිදි නවින් දිසානායක මැතිතුමා සහ එදා ශ්‍රීමා දිසානායක මැතිනියට කතා කරලා තමයි මේ උත්සවය අපි ආරම්භ කරේ. ඉතින් මම එතුමාට ස්තුතිවන්ත වෙනවා.
මේ දෙවනි වරට අපි මේ උත්සවය පවත්වන්නේ. අපිට මොන කාර්ය බහුල වෙලා තිබ්බට මේ උත්සවයට ආරාධනා අපිට ලැබුණාම අනිවාර්යයෙන්ම ගාමිස්සනායක මැතිතුමාගේ පවුල නියෝජනය කරමින් මේ උත්සවයට අපි අනිවාර්යයෙන් යනවා. මම එතුමාට අයතුමාට ප්‍රාර්ථනා කරනවා එන අවුරුද්දෙත් සාර්ථකව මේ වගේ රැස්වීමක් පවත්වන්න. එතුමා කරන ක්‍රිකට් වෙනුවෙන් එතුමා කරන විශාල මෙහෙයුම මේ අවස්ථාවේදී අපි අගය කරන සලකනවා. ඒ වගේම තමයි මුත්තලිය මුරතල මැතිතුමා, මම ඉතා සන්තෝෂ වෙනවා එතුමාව පිළිගන්න. ඒ වගේම එතුමා ක්‍රිකට් වෙනුවෙන් ලංකාවේ කළා තියෙන විශාල සේවය අද මේ තරුණ තරුණියන්ට මේ ඉන්න ළමයිට ගොඩක් දුරට අමතක වෙලා ඇති කවුද ගාමිසනායක මැතිතුමා කියලා කියන්නේ. එතුමාගේ මතකය අලුත් කරන්න, එතුමා ගැන කතා කරන්න මෙහෙම මේ ලංකාවේ ශ්‍රේෂ්ඨ නායකයෙක් හිටියා කියන එක මතක් කරන්න අපිට අවස්ථාවක් ලැබීම කියන පිළිබඳව මගේ හෘදාංගම ස්තුතිය මේ සියලු දෙනාටම, තමුන් වහන්සේලා පැමිණ සිටින සියලු දෙනාටම මගේ ස්තුතිය, මගේ ප්‍රණාමය පුද කරන්න කැමතියි. එහෙනම් මිත්‍රෝනි, මම දැන් පාර්ලිමේන්තුවේ ඡන්දයකුත් තියෙනවා. අපිට පසුබල මන්ත්‍රීවරුන් හැටියට අනිවාර්යයෙන් මේ පාර්ලිමේන්තු කටයුතු වලට සහභාගී වෙන්න තියෙන නිසාත්, තව කෙටි වෙලාවකින් මේ අවස්ථාවෙ නික්වන්න තියෙන නිසාත් මගේ කතාව මම කෙටි කරනවා. නැවත වරක් මේ සංවිධායක කරපු කියලා සියලුම සංවිධායක මඩුල්ලටත්, දරුවන් හැටියට සමුන්වන්සලා, තරුණයන් හැටියට ක්‍රිකට් ක්‍රීඩාවට දක්වන ආදරයටත් මගේ ස්තුතිය, මගේ ප්‍රණාමය නැවත වරක් පුද කරමින් තමුන්වන්සලා සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රකාශ කරමින් මගේ වචන සත්‍ය අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.